අයිබෝන් ආමේකතුලා ඉන්නේ fly with me youtube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක්. ඉතින් අව දැකලා සමහරකට aircraft එකක මොකක් හරි ගැටලුවක් වුණාට පස්සේ විශේෂයෙන් මොකක් හරි විදිහකට aircraft එක damage එකක් වුණාට පස්සේ වගේ oxygen mask පහළට වැටෙනවා. මේ oxygen mask එක වැඩ කරන්නේ කොහොමද? මේක පහළට වැටෙන්නේ ඇයි? ඇයි අපිට oxygen mask අවශ්‍ය වෙන්නේ aircraft එක ඇතුළේදී? මේ වගේ දේවල් ගැන මේ වීඩියෝ එක කතා කරන්න හිතුවා. ඉතින් අව එකතුලා ශ්‍රී ලංකාව සිංහලෙන් මේ vision ගැන කතා කරන fly with me youtube channel එකත් එක්ක අනිවාර්ය පල්ලෙතර තුබට subscribe button එක දැම්ම press කරලා subscribe කරලා එකතු වෙනවා. ඉස්සරහට මම දාන videos දාපු ගමන් වාගාවට ගෙන ගන්න පුළුවන්. අපි සමනේ aircraft එක ගැන කතා කරලා පස්සේ aircraft එකේ door එක දිහා බැලුවොත් ඔයාලට පේනවා පටේටම rubber වලින් සකස් කරලා තියෙන හරියටම seal වෙන සකස් කරලා තියෙනවා windows වලින් දෙකින වටේ තියෙන doors හැම දෙයක්ම සම්පූර්ණ seal වෙන සකස් කරලා තියෙන්නේ aircraft එක සම්පූර්ණයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට pressurize කරගන්න. ඉතින් මේ විදිහට pressurize කරගන්න එකේ අවශ්‍යතාවය තමයි අපි දන්නවා වායුගෝලයේ ආසර යද්දී ඉහළට යද්දී තියෙන ඔක්සිජන් සාන්ද්‍රණය ගොඩක් අඩු වෙනවා. උදාහරණයක් විදිහට අඩි 20000ක් විතරද 150ක් 60ක් විතර මේ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් තවත් උඩට යන්න මේක සෑහෙන්න අඩු වෙනවා. ඉතින් මේ වගේ අඩු වුණාට පස්සේ ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙට හුස්ම ගන්න එක ගොඩක් අමාරුයි. උදාහරණයක් විදිහට අපි එවරස්ට් වගේ කන්දක් නගිනවා නම් මේ කන්ද නගද්දී අනිවාර්යයෙන්ම ඉහළ කොටසදී ඔක්සිජන් ටැංකි පාව පාවිච්චි කරන සිද්ධ වෙන මේ හේතු නිසා. ඉතින් කන්ද මුදුනකට නගලා තියෙන කෙනෙක්ට මේ ගැන අයිඩියා එකක් ඇති. ඉතින් සාපේක්ෂව අපිට හුස්ම ගන්න ප්‍රමාණය දෙගුණකින් විතර වැඩි කරන්න සිද්ධ වෙනවා. මොකද ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා. මෙන්න මේ හේතු නිසා තමයි කැබින් එක ප්‍රෙෂරයිස් කරන්නේ. ඉතින් මේ හේතු නිසා තමයි අපි අඩි 40000ක් උඩට ගියත් සාමාන්‍ය වායුගෝලයේ ඉන්නා වගේම ෆීලිං එකක් එන්නේ. හැබැයි තමත් අපි දැනගන්න ඕනේ පොඩි ප්‍රමාණයක් ඔක්සිජන් අඩුවෙන් අපිට ඒත් ලැබෙන්නේ. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ගොඩක් වෙලාවට කැබින් එක ඇතුළේ තමයි නිදා ගන්න වගේ හිතෙන්නේ. කොහොම නමුත් අපිට සාමාන්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයට උෂ්ම ගන්න තරම් ඔක්සිජන් කැබින් එක ඇතුළේ තියෙනවා. නමුත් ඉතින් මේ විදිහට හසර ගියද්දී මේ වගේ ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවා නම් කැබින් එක ඇතුළේ තියෙන ප්‍රෙෂර් එක වැඩි නිසා ප්‍රෙෂරයිස් වෙලා තියෙන නිසා යම් හේකින් මොකක් කර ඩැමේජ් එකක් එයාක්‍රාෆ්ට් එකට වුණොත් උදාහරණ වින්ඩෝ එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙන මොකක් හරි පාට් එකක් ඩැමේජ් වෙලා හරි මොකක් හරි සිදුරක් ඇති වුණොත් වායුගෝලයත් එක්ක එකට කනෙක්ෂන් එකක් ඇති වුණොත් මෙතරදී ඔයාලට මම කර කලින් වීඩියෝස් වල කතා කරලා තියෙන වගේ කලින් ක්‍රෑෂස් වල වෙලා තියෙනා වගේ එයාක්‍රාෆ්ට් එක ඇතුලේ දේවල් එළියට ඇදලා ගන්නවා වගේම මේ සිදුර ගොඩක් විශාල වෙන පටන් ගන්නවා. ඉතින් මෙන්න මේක හේතු වෙන්නේ තර මං කලින් කිව්ව විදිහට ප්‍රෙෂර් එකේ තියෙන වෙනස්කම නිසා. මෙන්න මෙතනදී මේ ප්‍රෙෂර් එක වෙනස් වෙච්ච ගමන් තවදුරටත් ඇතුළේ ඉන්න පැසෙන්ජර්ස්ලට හුස්ම ගන්න අවස්ථා ඇති වෙනවා. මොකද අඩි 40000ක් විතර උඩ කිසිසේත්ම මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි තත්ත්වයක් තියෙද්දි මේ විදිහට ඇතුළේ තියෙන ප්‍රෙෂර් එක නැති වුණා ඔක්සිජන් ටික නැති වුණොත් තවදුරටත් මිනිහෙක්ට හුස්ම ගන්න බැරි වෙනවා. මෙන්න මේ නිසා තමයි ඔක්සිජන් මාස්ක් ඉහළ ඉඳන් පහළට එන්නේ. ඉතින් මම ඉදගෙන ඉන්න ෂීට් එකේ හැම ෂීට් එකම ඉහළ අපිට ඔක්සිජන් මාස්ක් තියෙනවා බලා ගන්න හම්බෙන එක කුටීරයක් ඇතුලේ. ඉතින් හදිස්සි හැරි වාකර ගැටලුවක් වුණොත් ඔටෝමැටිකලි මේ ඔක්සිජන් මාස්ක් පහළට වැටෙනවා. මේ ඔක්සිජන් මාස්ක් දිහා පොඩ්ඩක් බලුවොත් මේක අපිට විශේෂ බටයකින් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේක කහපාට වගේ රබර් කෑල්ලකට සෙට් වෙනවා. ඒ වගේම ආශ්වාස කරන ප්‍රාශ්වාස කරන බෙඩ බෙඩම වැල්ස් බලා ගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ අපි කුලම් පිට කරද්දි වෙනම එළියට පිට වෙන්නේ. ඇතුළෙදී අර අපිට බලා ගන්න අපිට පුංචි බෑග් එකක් වගේ කොටස් මෙතනින් තමයි අපිට අර බටේ හරහා ඔක්සිජන් ලැබෙන්නේ. මෙන්න මේ කොටස හරහා තමයි අපිට ඇතුළට වාතය එන්නේ. ඉතින් ඒ වගේ දේ මේ බෑග් එක පාවිච්චි කරලා තන යම් කිසි ප්‍රමාණයක් ඔක්සිජන් ස්ටෝක් කරලා තියාගන්න. ඉතින් මේක වැඩ කරන විදිහත් මාරම ඉන්ටරෙස්ටිං. ඉතින් මෙතනදී ඇත්තටම වෙන්නේ කිමිකල් රියැක්ෂන් එකක්. ඉතින් මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් වගේම අයන් පවුඩර් පාවිච්චි කරලා තියෙනවා. මේ දෙක එකතු වුණාට පස්සේ ඔක්සිජන් රිලීස් වීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් හැම ෂීට් එකක් මුලින් මම කලින් කිව්වා අර වගේ ඔක්සිජන් මාස්ක් තියෙන වගේ මේ කන්ටේනර් එක ඇතුලේ අපිට බලා ගන්න හම්බෙන එක ටැංක් එකක් තියෙනවා. මේ ටැංක් එකේ ෂෙයා වෙන උදාහරණයක් විදිහට ආ ඉන්න ෂීට් එක තියෙන්නේ රෝ එකේ ෂීට්ස් දෙකක් නම් තියෙන තුනක් නම් තියෙන මේ දෙක තුන එකම මේක ටැංක් එකක් ෂෙයා වෙනවා. ඉතින් මේ ටැංක් එක එකපාරට ඔක්සිජන් මාස්ක් එක ඇද්දට පස්සේ මේ විදිහට දාගෙන මේ තියෙන සංයෝග දෙක එකට මික්ස් වෙනවා. මේ මික්සිමත් එක්ක ඔක්සිජන් සප්ලයි එක සිද්ධ වෙනවා. ඉතින් විශේෂම එයාලයින් සේෆ්ටි ගයිඩ්ලයින්ස් වල පවා කියන දෙයක් තමයි අනිවාර්යයෙන්ම මේ අපි අර ඔක්සිජන් මාස්ක් වැඩනට පස්සේ ආගාව එහා පැත්තේ පුංචි කෙනෙක් ඉන්නවනම් එයාගේ ඔක්සිජන් මාස්ක් දාන කලින් ඔයාගේ ඔක්සිජන් මාස්ක් මුලින් දාගන්න කියලා. මේකට හේතුව තමයි හදිසිය ඔයා එයාට දාන කියලා සමහරට එයාටත් දාගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාටත් දාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මුලින්ම ඔයාගේ ඔක්සිජන් මාස්ක් එක දාලා ඉවරලා විතරක් පොඩි කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඔක්සිජන් මාස්ක් එක දාන්න කියලා තමයි ඒවිෂන් සේෆ්ටි ගයිඩ්ලයින්ස් වල සඳහන් කරන්නේ. ඉතින් මේ වගේ ඔක්සිජන් මාස්ක් එක කොච්චර වෙලාවක් තියෙනද කියන එක තමයි ඊළඟට මම දන්නවට තියෙන ප්‍රශ්නේ. ඉතින් ආසන වශයෙන් මිනිත්තු 15 ක විතර කාලයක් එක දිගට ඔක්සිජන් ලබා දෙන්න මේකට හැකියාව තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් ඇති මිනිත්තු 15කින් පස්සේ මොකද වෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අඩි 40000ක ඉඳන් අඩි 10000කට විතර අඩු කරගන්න මේ විනාඩි 15ක් කාලේ හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ කාලය ඇතුළතදී තමයි ඇත්තටම ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ. මොකද අඩි 10000කට විතර ගත්තට පස්සේ සාමාන්‍ය විදිහට පැසෙන්ජර්ස්ලට හුස්ම ගන්න හැකියාව තියෙනවා.
ඊළඟ තවත් තියෙන ප්‍රශ්න තමයි මේ අපි හදිසියෙත් වොෂ්රූම් එක ඇතුලේ හිටියොත් මොකද වෙන්නේ මේ වෙලාව ඇතුළතදී. ඉතින් මේකට තියෙන ආන්සර් ගොඩක් සරලයි. වොෂ්රූම් එක ඇතුලේ සාමාන්‍යයෙන් මේ වගේ ඔක්සිජන් මාස්ක් එකක් හෝ දෙකක් තියෙනවා. හදිසියක් වුණොත් එතරම්දී ඔක්සිජන් මාස්ක් එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවාට අයිඩියාක් එන්නේ නැති කියලා ප්ලේන්ස් වල තියෙන ඔක්සිජන් මාස්ක් එක කොහොමද වැඩ කරන්නේ, මේක කොච්චර වටිනවද සහ ඇයි මේක අපිට ඕන වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ ෂෙයා කරන්න නොදන්න ඉන්නවලු දැනගන්න. ඉතින් සිංහලෙන් මේ විෂන් ගැන කතා කරන ෆ්ලයිට් මී YouTube channel එකත් තමයි මම එකතු වෙලා ඉන්නේ. ඒක නිසා පල්ලෙත් එරතු පොඩ subscribe button එක press කරලා එකතු වුණොත් ඔයාලා ඉස්සරහට මම දාන වීඩියෝස් ගාඩම ගෙන ගන්න පුළුවන්. අපි ආයතන තුනකින් හැම එක ඔයාලා හැමෝටම සුබ දවසක්.